mal kiyamal vattaka avidinna innaka malak obe dotata araganna mal pare unayai e ganana sitanna adara sudunangi amataka nokaranna අමතක කරන්නේ නෑ ලංගි අනේ ආවයි අඩත් මං ආවගෙල්ලි ආපෝ මට හිතුන එක දවසක් ආවම ආයි දිගට මේ කියලා නෑ නෑ ඉතින් දැන් සලු කිව්වනේ දැන් ඔයත් එක වැඩේ කරගෙන යන්න කියලා එහෙනම් අපි ගෙදර එන්න කියලා නේ හරි ඉතින් ගෙදර තමයි හොඳම තැන කරන්නේ අත් ඔව් අපි අදත් පටන් ගමු නං ත්‍රීතා නංගි ඉතින් දැන් මොකෝ ප්‍රතිචාර ප්‍රතිචාර ඉහලා යන්නේ ඔය මොකෝ බුදු අම්මේ මල් ගන්න මල් ගන්නනේ මං ආනේ පාර යනකොට එහෙම දැන් ත්‍රීතාල වැඩසටහන කරන ප්‍රතිචාර මොකෝ අපෝ මල්ලට මොකද සලකන්නේ මල් අට්ටිනෝනි සලකනවා නෑ අයියේ ඔව් මට කිව්වර මරන් ඉන්න කට්ටිය ඔයටක් කියලා කවියක් කියව ගන්නේ කියලා ආ මට කවියක් කියන්න කිව්වය අම්මේ ආ කියන්න දෙන එක හා දෙන්න බල ඔන්න කිව්වේ නා මල්ලෝනේ නං නාගහ යටට වරෙන් සපු මල්ලෝනේ නං සපු ගහ යටට වරෙන් ඒකන සපු අක්කල ගෙදර යන්න අම්මේ වද මල්ලෝනේ නං වද ගහ යටට වරෙන් නාටකම් නංගි මගේ නම ඕනේ නං ත්‍රීතාල එකට වරෙන් අනේ අම්මා බටහිර බැලේ නර්තන සම්ප්‍රදාය කුඩා අවදියේ සිට ඉතාම දුෂ්කර හා කර්කශ අභ්‍යාස පුහුණු වීම වලින් ශාරීරික නම්‍යතාවය හා ඉතා සියුම් අංගපසඟ මෙහෙවීම පුහුණු කළ යුතු සම්ප්‍රදායකි. සපත්තු විශේෂයක් පැළඳ ඇඟිලි තුඩු වලින් සිට ගැනීම, ඉතා වේගයෙන් කැරකවීම, පාද ඉහළට එසවීම ආදී සුවිශේෂ රංගකාර්යයන් බැලේ ශිල්පියෙකු ප්‍රගුණ කළ යුතු වේ. බටහිර බැලේ නර්තන සඳහා සම්භාව්‍ය සංගීත නිර්මාණ යොදාගනු ලබයි. චරිතවලට ගැලපෙන සරල ඇඳුම් පැළඳුම් මේ සඳහා භාවිතා වන අතර සාත්වික අභිනය කෙරෙහි විශේ෷ සැලකිල්ලක් නොදැක්වේ. එසේ නමුත් චලන මාධ්‍ය ඉතාමත් ප්‍රකාශනාත්මක ලක්ෂණ ඉස්මතු කරයි. ගීත භාවිත නොවන මෙහි සංගීතයද ඉතාමත් ප්‍රකාශනාත්මකව යොදා ගනී. බටහිර බැලේ සඳහා යොදාගන්නා නර්තන රටා හා චලන රචනා කිරීමට හැකිවීම මෙම බැලේ නර්තන සම්ප්‍රදායේ වැදගත් ලක්ෂණයකි. නර්තනය, සංගීතය, අභිචලන හා ඊට පාදක කොටගන්නා කලා ශිල්පවල සංකලනයෙන් මිනිසා ලබා ඇති උසස්ම තලයේ ජයග්‍රහණයක් ලෙස බටහිර බැලේ හැඳින්විය හැකිය. බටහිර බැලේවල ආභාසය ශ්‍රී ලංකාවේ මුද්‍රා නාට්‍ය සඳහා ඉවහල් කොටගෙන ඇත. යාස්වේත පද්මාසනා
බටහිර බැලේ නාට්‍ය කලාව 15-16 යන ශතවර්ෂවල ඉතාලියේ උපත ලැබීය. බටහිර බැලේ නාට්‍යවල මූලික බීජ අවස්ථාව ඇති වූයේ රාජකීයන්ගේ ප්‍රිය සම්භාෂණ අවස්ථාවන්වලදීය. රාජකීය ආරාධිතයින් සතුටු කිරීම මෙහි ප්‍රධාන අරමුණු වන අතර රාජකීයන් පමණක් ඔවුන්ගේ බහුමානය ආරක්ෂා කිරීමේ ක්‍රමයක් වශයෙන් මෙම බැලේ නාට්‍ය යොදාගෙන තිබුණි. දැනට ලැබී ඇති තොරතුරු අනුව 1480 වන වකවානුවේදී මුල්ම බැලේ නාට්‍ය ඉතාලියේ බිහි වූ බව කියවේ. එය මැස්කියුලා පැරඩයිස් යනුවෙන් හැඳින්විය. මෙහි වේදිකා සැරසිලි ලියනාඩෝ ඩාවින්චිගේය. ඉතාලියේ ප්‍රභවය වූ මෙම කලාව 15-16 වන සියවස්වල ප්‍රංශය කරා ගොස් එහිදී සංවර්ධනය වී දියුණුවට පත්විය. තවදුරටත් මෙම ප්‍රසංග කලාව 14 වන ලුවි රජුගේ අනුග්‍රහය යටතේ ප්‍රංශයේ සංවර්ධනය වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. 14 වන ලුවි රජු නළුවෙකු වූ අතර මොහු විසින් ඇකඩමි රෝයල් ඩාන්ස් නම් බැලේ නාට්‍ය පාසල ආරම්භ කළේය. මෙහිදී රංගන ශිල්පීන් විසින් බැලේ පුහුණුව ලැබූ අතර 17 වන සියවස වන විට කාන්තාවන්ගේ දායකත්වය මීට එක්ුණි. මෙසේ විකාශය වූ බැලේ නාට්‍ය කලාව රුසියාවේදී වඩාත් දියුණු විය. මහා පීටර් රජුගේ කාලයේ බටහිර සංස්කෘතිය එහි මුල්බැස ගැනීම බැලේ නාට්‍ය කලාවේ සීග්‍ර වර්ධනය ඇතිවීමට හේතු විය. මේ යුගයේ රුසියානු සංස්කෘතික අනන්‍යතාවයක් ඇති බැලේ රංග කලාවක් ඒ රටේ නිර්මාණය කිරීමට බොහෝ නිර්මාණකරුවන් මීට එක්ුණි. ඒ අතර මයිකල් ෆෝකීන්, නිජින්ස්කි වස්ලව්, ඇනා පැව්ලෝවා, පීටර් චෙයිකොස්කිව්, මාරියස් පෙටීපා ආදීන් නම් කළ හැකිය. ජාත්‍යන්තර තත්ත්වයට පත් හංසවිල බැලේ නාට්‍යද රුසියාවේ නව පෙරලියකි. මන් දැක්ක සුදු අය ආරේ ඉන්න. කොහෙද? කතරගම. කතරගම? මන් දැක්ක මේ සුදු අය. ඔව්. අර කතරගම පෙරහැරේ නටනටා යano. නටනටා ගියේ නෑනේ මං. මන් දැක්ක අර කාවයිය නටන. කාවයිය? අර කරේ තියාගෙන නටන්නේ. කාවයිය නෙමෙයි යෝදි ඔයාලට කියන්නේ යෝදි. ඒවට කියන්නේ කාවඩි නටුන්නේ. මන් දැක්ක මේ රූපෙට රූපේ මාරින් දහස් කරන්න වගේ නටනවා. අම්මේ මේ
මංගිටින් එතන ළඟ හිටියේ. නංගි වෙන කවුරු හරි දැකලා තියෙන නංගි? නෑ මං එතන අර කිරිවේරු පාරේ කඩයක් දාගෙන හිටියේ. ආ මල් විකුණන අය? මල් කඩයක් දාගෙන ආප්ප විකුණනවා. මල් කඩයක් දාන ආප්ප විකුණනවා දෙයකටද? මං කතා කරා සුදු අයියේ. සුදු අයියේ කියලා කතා කරයි. අපේ නුත් ගන්න මල්. අපේ නුත් ගන්න පල්. මල් කෙල්ලෙක් මං. අම්මේ මොකට කියනවද? ඊළඟට මොකද්ද බලන්න? ආ මල් කෙල්ලත් අරගෙන අපි මෙන්න මේක මල්ලෙමු. ඕනහක ගිහිල රාට නටලා උදේට ගෙදර ආවා වගේ කිව්වා. හරි හරි. ඒ නටු නෙමෙයි නංගේ. අපි දැන් බලන්න හදන්නේ නිර්මාණාත්මක නටුවක්. मेरे ढोलना सुन मेरे प्यार की धुन मेरे ढोलना मेरे ढोलना सुन मेरे प्यार की धुन मेरे ढोलना सुन मेरी चाहती तो फिजा में बहेगी जिंदा रहेगी होके फना ना 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 ना
ధని సగమా మగ సని ధని సగ మగ సని ధని సగ మగ మగ సని ద మగ మదని సని ద మగ మదని పాని ధని సత్ ధని సత్ ధని సత్ ధని స మదని 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 ధని సత్ ధని సత్ ధని సత్ madani 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 sa madani sa madani sa madani sa sani da ma sani da ma sani da ma sani da ma mama ga ga sa sani ni sa sani ni da da ni ni sa sani ni da da mama ga ga sa sani ni da da ni sa 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 ni da sa 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 mama sa 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 mere dhol na sun mere pyar ki dhun මේ ටිකට කොහේ ගියද මේ මිනිස්සයා? අර නිර්මාණාත්මක නටු බල්ලෙන් ඉගෙන නැහැ. සලුත් නැහැ, කලසුත් නැහැ. හරි ගමන් නැහැ. අපිට දැන් අදට වැඩසටහන ඉවර කරන්න වෙන්නේ. එහෙනම් අපේ මතකයිනේ FB page එක සයික් කරන්න, සමන් කරන්න, ෂෙයා කරන්න. ආමේ ඉන්නව නේද? ඔයදට ගත්ත එක. ආමේ අන්න ඒ දේවල් ටික කරන්න. එහෙනම් අපි අදට ගිහින් එන්න. ඔයා හිටුව මන්නටුව නවත්තන්න වැඩි. නෑ නෑ මං ඉතින් ඔයා කොහෙන් හරි ඔයා ගන්න බලාගෙන තමයි ඉවර කරන්නේ. අයියෝ නර පස් එක මතක් කරන්නේ නෑනේ ඔයා. ITN Plus YouTube channel එකත් subscribe කරලා තියාගන්න ඉතින් ඈ. නරක තමනලියා.